නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී මිය ගිය ඉශාලිනියගේ මృతදේහය හෙට දින ගොඩ ගැනීමට නියමිතයි. ඇගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ කොළඹ අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා යන නිලධාරීන් පැමිණ අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළා. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ලුක්ෂිකා කුමාරී ජයරත්න මහත්මිය හමුවේ. මේවන විටත් දේහය මිහිදන් කර ඇති ඩයගම පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක්ද ඊයේ දින පත් කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පෙරදිනිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන මහත්මීන් ඊට ඇතුළත්. සිද්ධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොළඹ පොලිස් කොට්ටාසයෙන් දයගමට පැමිණි පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අද දිනේදීත් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ ස්ථානීය පරීක්ෂණය මේවරි විටත් අවසන් කර ඇති බවයි ජාතික ළමාරක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා ප්‍රකාශ කළේ. ජනතාවට නිවැරදිව යාවත්කාලීන තොරතුරු ලබා දීම සිදු වුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසා ජනතාව අතර කිසියම් සැකයක් මතුවෙනවා. ඒ නිසා තමයි මා හිතනවා විශේෂයෙන්ම මෙහි ජනතාවගේ විරෝධතාවයක් ඇති වුණේ. මෙන්න මේ හේතුව නිසා අපි විශේෂයෙන්ම මේ ස්ථානීය පරීක්ෂාවට දින කිහිපයකට පෙර සහභාගී වුණා. ඒ පිළිබඳව පරීක්ෂණ වාර්තාව අපි ඉදිරියේදී ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිසියම් අවස්ථාවක ජනතාව බලාපොරොත්තු වන සාධාරණත්වයේ යුක්තිය පවුලට සහ මේ මියගිය දැරියට නොලැබුණොත් ඔබ දන්නවා එවැනි අවස්ථාවක ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ විමර්ශනය ජාතික ළමාරක්ෂක අධිකාරියට පවරගෙන වැරදිකරුවන්ට තරා තිරම නුබලා නීති ඉදිරියට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රිෂාඩ් බදෝදීන්ගේ නිවස වෙත පැමිණ තිබෙනවා. ඒ අදාළ නිවසේ සේවය කළ තවත් තරුණයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි. එම සිද්ධියට අමතරව විමර්ශන කණ්ඩායම් විසින් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ 2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ නිවසේ සිටි තවත් කාන්තාවන් 10 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරීද සමග කාන්තාවන් 11 දෙනෙක් එම නිවසේ මෙහෙකරුවන් ලෙස සේවය කර තිබෙනවා. ඔවුන්ගෙන් 5 දිනකගේ ප්‍රකාශ ඊයේ දිනේදී ලබාගෙන තිබෙන අතර සමහර කාන්තාවන් මේ වන විටම ප්‍රදේශයෙන් බැහැර ගොස් ඇති නිසා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ ප්‍රකාශ 9ක් පමණ ඒ සිද්ධීන් වලට අදාළව සටහන් කරගෙන තිබෙනවා. එක් පැත්තකින් දැරියට අදාළ සිදුවීම් පිළිබඳවත් අනෙක් පැත්තෙන් මෙම දැරියට පෙර මෙම නිවසේ මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි කාන්තාවන්ට සිදු හිංසනයක් අපයෝජනයක් හෝ වෙනත් වරදක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් උත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී එවැනි සිදුවීම් 17629ක් පිළිබඳව වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ළමයින් යොදාගෙන සිදු කරනු ලබන විවිධාකාරයේ අශ්ලීල දර්ශන වීඩියෝ පට සම්බන්ධයෙන්ද අපේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ ඒකකයක් මේ සම්බන්ධයෙන් පිටුවා තිබෙනවා. ජූනි මාස 17 සිට ඊයේ දිනය දක්වා දින 40ක කාලයකට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල පිහිටි පරිගණක ලැප්ටොප් දුරකථන වෙනත් ආකාර මොනිටර් මගින් 17629ක් පමණ අශ්ලීල දර්ශන වීඩියෝ පට ඡායාරූප අප්ලෝඩ් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ වගේම එම සිදු කළ පුද්ගලයින්ගේ දුරකථන අංක IP ඇඩ්‍රස් අප වෙත ලැබී තිබෙනවා. අද දිනේදී විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කරනු ලබනවා. විශේෂ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.